සුබ මධ්‍යානක් ඔබ සැම දෙනාටම. අද අපි ජාතික ජනතා පක්ෂයේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවන්නට ප්‍රධානතම හේතුව උනේ ඇත්තටම අපි දන්නවා හෙට වෙනකොට මේ පළවෙනිදා ලෝක කම්කරු දින, ඒ කියන්නේ ලෝකේ කම්කරුවන් සහ ඔවුන්ගේ මේ ලෝකයේ දිනු වෙනුවෙන් ඔවුන්ගේ කාර්යභාරය, එහෙම නැත්නම් මේ ලෝකයේ පැවැත්ම, මානව සංහතියේ පැවැත්ම වෙනුවෙන් අපගේ ඒ දාඩිය මහන්සියෙන් ඒ දුක් විඳින ජනතාවගේ, එහෙම නැත්නම් ඒ කම්කරුවන්ගේ කාර්යභාරය අගය කරමින් ඔවුන්ගේ සේවාවට යම් සහ නිසි තැන ලබා දීමේ අරමුණින් ලෝකේ පුරාවටම පටන් ගත් ඒ ඉතාමත්ම වැදගත් කම්කරු දිනය සැමරීමේ දවස පිළිබඳව අපගේ පක්ෂයක් විදියට අපගේ අදහස ඔගොලොත් එක්ක ජනගත කරගන්නට. ඇත්තටම අපි දන්නවා, මම ඉස්සල මතක් කරා වගේ ලෝක කම්කරු දිනය වෙන් වෙලා තියෙන සම්පූර්ණයෙන්ම වැඩකර ජනතාවගේ, ඒ කියන්නේ දාඩිය මහන්සියෙන් මේ මහපොළවල් තමන්ගේ දාඩිය මහන්සියෙන් ලේ කඳුළු හෙල්ලා තෙත් කරලා ඊට පස්සේ ඒකෙන් මේ මහපොළවල් ශස්ත්‍රීක කරලා ඒ රටවල කෘෂිකර්මාන්තයේ වගේම කර්මාන්තයේ වගේම කාර්මික විප්ලවයන් මේ හැම දෙයකටම දායක වෙලා රටවල් කකුල් දෙකෙන් නැගිටවන්නට විශේෂිතම කාර්යභාරය තමන්ගේ ශ්‍රමයෙන් දාඩින් විශේෂිතම කාර්යභාරය කරන ඒ කම්කරු මහත්මාත්මීන්ගේ ඒ ඔවුන්ගේ කාර්යභාරය අගය කිරීමට තමයි ලෝකෙ පුරාවට මේ කම්කරු ලෝකෙ කම්කරු දිනයක් විදිහට පවත්වන්නට ඇත්තට මිට අවුරුදු 100කට අධික කාලයක් පුරාවට මේක ලෝකයේ සම්ප්‍රදායක් විදිහට පවත්වාගෙන යන්නේ. නමුත් අවාසනාවකට අපි දන්නවා ලංකාවේ, අපි ශ්‍රී ලංකාවේ දිගින් දිගටම අපේ දේශපාලකයන් විසින් අපේ තියෙන සියලුම දේවල්, කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපේ තියෙන රාජ්‍ය සේවයේ ඉඳලා ඒ වගේම අපේ තියෙන රටේ මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න තියෙන පාර්ලිමේන්තුවේ ඉඳලා ඒ වගේම රටේ නීතිය ක්‍රියාත්මක කරන පොලිසිය වගේ ආයතන, ඒ වගේම අපේ රටේ පාසල්, විශ්වවිද්‍යාල, ඒ වගේම අපේ ජනතාවට සේවාව සපයන්න තියෙන ප්‍රවාහන පහසුකම් ලබා දෙන ආයතන, ඒ වගේම සෞඛ්‍ය සේවාවන්, මේ හැම දෙයක්ම අද වෙනකොට අතිශය දරුණු විදිහට දේශපාලඥයන් පාවිච්චි කරනවා ඔවුන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන්. ඒ කියන්නේ ඔවුන්ගේ දේශපාලන ගමන ඉස්සරහට අරන් යන්නට ව්‍යවස්ථානුකූලව ප්‍රජාතන්ත්‍රවාදී රටක පුරවැසියන්ට අයිතීන් විදිහට ලැබිලා තියෙන දේවල් දේශපාලඥයන් විසින් පෙන්වමින් සිටිනවා. ඒවා තමන් විසින් මේ ජනතාවට ලබා දෙනවා විදිහට. ඒ තුළින් ඔවුන් ක්‍රමක්‍රමයෙන් මේක දීර්ඝ කාලයක් පුරාවටම කරලා අද වෙනකොට ඔවුන් යම් සාර්ථකත්වයට පත් වෙලා තිනවා. අපේ ජනතාවත් විශ්වාස කරනවා ඇත්තටම මේ හැම දෙයක්ම දේශපාලඥයෝ තමයි දෙන්නේ. මේක දේශපාලඥයෝ නැත්තම් අපිට මේ වගේ දේවල් ලැබෙන්නේ නැහැ කියන තැනට. ඒ වගේ, ඒ කියන්නේ දේශපාලඥයන් විසින් කර යුතු කාර්යභාරය, ඒ කියන්නේ දේශයක් ගොඩනැගීම කියන කාර්යභාරය සම්පූර්ණයම පැත්තකින් තියලා ඔවුන්ගේ නොහැකියාව නිසා ඔවුන් විසින් දිගින් දිගටම ව්‍යවස්ථානුකූලව පුරවැසියන්ට ලැබිය යුතු අයිතිවාසිකම් සියල්ලක්ම ඔවුන් විසින් ලබා දෙනවා කියන චිත්‍රයක් මේ ලෝකෙ අපේ ලංකාවේ පුරවැසියන්ට පෙන්වමින් ඉන්නවා. මේකේ තවත් එක්තරා දිගුවක් තමයි මේ අද වෙනකොට මැයි දින සැමරීම කියන එකත් මම හිතන්නේ අපි ඔක්කොටම දකින්නට පුළුවන් වෙන්නේ. මොකද මැයි දිනේ සැමරීමේදී මේකේ තියෙන සිද්ධාන්තම, එහෙම නැත්නම් මේකේ තියෙන මූලධර්මය වෙච්ච කම්කරුවන් අගය කිරීම වෙනුවට අද වෙනකොට රටේ තියෙන සියලුම දේශපාලන පක්ෂ මේක භාවිතා කරනවා. ලංකාවේ හැම හතර කොනකින්ම තමන් විසින් අයතා ලෙස හෝ මොනයම් විදියකින් හෝ උපයාගෙන තියෙන ධනය පාවිච්චි කරලා බස් රථ ඒ වගේම දුම්රිය වලට වේදන් කරලා ඒ ඈත ගම්වල ඉන්න මිනිස්සු ටික තමන්ගේ පක්ෂයේ, තමන්ගේ දේශපාලන පක්ෂවල ඒ වහලවල් යටට ගෙනල්ලා ඊට පස්සේ තමන්ගේ තියෙන අසාර්ථකත්වයන් පුරාජේරු විදිහට මහා උජාරුවෙන් ඒ වේදිකාවල කෑ ගහලා කියලා මිනිස්සුන්ගෙන් අප්පුඩියක් අරගෙන ඒ වගේම මිනිස්සුන්ට කෑම බීම ටිකක් දීලා, ඒ කියන්නේ මිනිස්සු අසරණ භාවයට පත් කරලා විතරක් නෙමෙයි, ඒ අසරණ භාවය අද වෙනකොට ඔවුන් මේ වේදිකාවක් තුළ මුදලට විකිණෙමින් සමච්චලයට ලක් කරනවා. ඉතින් අද අපි පැහැදිලිව දකිනවා මේ අලුත් දේශපාලන සංස්කෘතියක් ගැන කතා කරන දේශපාලන පක්ෂයක් විදිහට ජාතික ජනතා පක්ෂය අපි දැඩිව විශ්වාස කරනවා මේ වෙලාවේ ලංකාවේ තියෙන්නේ මේ මැයි දින සැමරීමේදී ඉතාමත්ම විපරීත, එහෙම නැත්නම් ඉතාමත්ම ලැජ්ජා සහගත දේශපාලන සංස්කෘතියක්. ඉතින්
ජනප්‍රිය රැල්ලි යනවට වෙනුවට මම හිතන්නේ අපි පක්ෂයක් විදිහට අපි හැමදාම පෙනී සිටින උත්සාහ කරන්නේ හරි දේ වෙනුවෙන් පෙනී සිටින සහ අලුත් දේශපාලන සංස්කෘතියක් පිරිසිදු දේශපාලන සංස්කෘතියක් සහ අකා කියන්නේ වංචා දූෂණ වලින් අල්ලස් වංචා දූෂණ වලින් එළියට ගිය දේශපාලන සංස්කෘතියක්. එතනදී ඇත්තටම මේ මැයි දිනේ තද වෙනකොට ඔය පුරාජේරු දොඩවන දේශපාලන පක්ෂ හැම එකක්ම කියන්නේ වංචාව අල්ලස් දූෂණය වෙනුවෙන් පෙනී සිටිනවා කියන පක්ෂ පවක් කරමින් සිටින්නේ ජනතාවට අල්ලස් දෙමින් උන්ට මේ අපි ඉස්සල කිව්වා වගේ බස් සේවාවන් දුම්රිය සේවාවන් සපයමින් මේ තමන්ගේ දේශපාලන පක්ෂයේ තියෙන හයිය පෙන්වන්නේ.